സ്വാമി വഹൻസ് സംഘാത ഉം ഉപേക്ഷ ഞാനേക്കിയെന്നൊക്കെ നമുക്ക് എന്തെങ്കിലും അത് ബാനക്കാൻ മതി. സംഘാർ ഉപേക്ഷ ഞാനേ കിയാന്നേ കെനിക്ട് മേ സംഘാർ ദുഃഖക് വശേൻ ഭയക് വശേൻ അവബോധ വേണു එහෙමයි සංකාර භය වශයෙන් අවබෝධ වෙනවා සංකාර දුක වශයෙන් අවබෝධ වෙනවා එහෙමයි නමුත් දැන් එතකොට මොකද්ද වෙන්න ඕන දැන් එතකොට දකින්න ප්‍රඥාව මොකද්ද සංකාර අවසන් කිරීමෙන් තමයි මේ භයෙන් දුකෙන් මිදෙන්න පුළුවන් කියන්නේ ආ දුකෙන් භයෙන් මිදෙන්න පුළුවන් ඉන්නේ සසර දුක අවසන් වෙන්නේ කියලා එහෙම දැන දැනත් තව දුරටත් සංකාර පවත්තන්න සිද්ධ වුණොත් මොකද වෙන්නේ ඒක නවත්තන්න බැරි වෙනවනේ දැන් යම් කිසි කෙනෙක්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ වෙලා අන්න දකිනවා සංඛාර අවසන් වීමෙන් සංඛාර නිරෝධ වීමෙන් සංඛාර වාය වීමෙන් නිවනටපත් වෙනවා කියලා. එහෙම දැන දැනත් තවදුරටත් ඔහුට සිද්ධ වෙනවා අපි හිතමු ගෘහ ජීවිතයක් යන ආදි වශයෙන් පවත්වාගෙන යන්න. එහෙමයි. දැන් මොකද වෙන්නේ? ඒක කොච්චර යට වමනා වුණත් ඒක නවත්තන්නේ නැහැනේ සංඛාර. එහෙනම් අපට ඌමනා විදියට සංඛාර නිරුද්ධ වෙනවද අවිද්‍යාව දුරු වෙනකොට සංඛාර අවසන් වෙනවද අවිද්‍යාව දුරු වෙනකොට සංඛාර අවසන් වෙනවා එහෙම නැතුව දැන් මම දැන් මේ වෙලාවේ සංඛාර නවත්තනවා මේ වෙලාවේ සංඛාර වලින් මම නිදහස් වෙනවා එහෙම කියලා නවත්තන්න බෑ එහෙනම් අන නුවණින් අන්න පේන්න ගන්නවා එහෙනම් යම් කිසි කෙනෙක් උතුම් වූ ධර්ම අවබෝධය ඇති වුණා භික්ෂුවක් හෝ ඒවා ගිහියෙක් හෝ ඒවා අවිද්‍යාව දුරු වෙනතුරු සංඛාර හට ගන්නවා එහෙමයි එතකොට ඒ සංඛාර හට ගන්නවා හැබැයි සංඛාර පවත්වාගෙන යන්න උවමනාවක් ඇත්තෙත් නැහැ කැමැත්තකුත් නැහැ ඒත් කරන්න දෙයක්වත් නැහැ සංඛාර හට ගන්නවා එහෙමයි එතකොට මොකද වෙන්නේ අන්නේ සංඛාර පිළිබඳ යම්කිසි උපේක්ෂාවක් ඇති වෙනවා එහෙමයි කියන්නේ දැන් අපි අර දැන් උපේක්ෂාව කියන්නේ කරන්න දෙයක් නැහැ පවත්තන් යන්න වෙනවා දැන් ගෘහ ජීවිතයක් ගෙවන කෙනෙක්ට කාමරාගයේ දුකක් කියලා අවබෝධ වුණාට කාමරාගයේ පවත්තන් යන්න සිද්ධ වෙනවා එහෙමයි. ඉතින් ඒ වගේ ගත්තාම දැන් පැහැදිලිනේ ඒ කියන්නේ අවිජ්ජාව නැවති හේතුව නැසෙනකන් සංඛාර හට ගන්නවා. එහෙනම් ඒ සංඛාර නිසා දුකක් හට ගන්නවා. ඒ දුක උපේක්ෂාවෙන් ඉඳින්න සිද්ධ වෙනවා. අන්න සංඛාර උපේක්ෂා ඥානය කියන එක. එහෙමයි. සම්බන්ධ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඔව් ඒක පැහැදිලි. ඒ කියන්නේ අපිට කරන්න දෙයක් නැහැ. සංඛාර උපේක්ෂාවට පත් කරගන්න කියන එකක් කරන්න බෑනේ. අපට කරන්න දෙයක් නැහැ කියන්නේ මෙහෙම අවිජ්ජාව දැන් උදාහරණයක් ගමුකෝ උදාහරණයක් ගමු ඔන්න තුවාලයක් තියෙනවා කකුලේ එහෙමයි දැන් මේ තුවාලේට බෙහෙත් අපි කරනවා දැන් බෙහෙත් අපි දැම්මා දැන් බෙහෙත් දැම්මා කියලා බෙහෙත් දාපු ගමන් තුවාලේ හොඳ වෙනවද නැහනේ නැහනේ එහෙනම් දැන් බෙහෙතුත් දාලා තියෙනේ තාම තුවාලේ හොඳ නැහැ දැන් බෙහෙතුත් දාලා තියෙනේ තුවාලේ හොඳ වීම පවතින ඒ තුවාලේ ගැක්කුමක් එනවා එතකොට අපිට මොකද සිද්ධ වෙන්නේ ඒ තුවාලේ කැක්කුම සම්බන්ධයෙන් උපේක්ෂාවට පත් වෙන සිද්ධ වෙනවා නේද? නැත්නම් හඬ වැළපෙන්න සිද්ධ වෙනවා. එහෙමයි. අයියෝ මගේ කකුලේ තුවාලේ කියලා. එහෙම නැතුව අපිට දැන් බෙහෙතුත් දාලා තියෙන්නේ. ඒ නිසා තුවාලේ හොඳමින් පවතින බවක් දැක්කට පස්සේ ඒ තුවාලෙන් යම්කිසි වේදනාවක් හට ගන්නවා තාමත් මොකද තුවාලේ සම්පූර්ණයෙන් හොඳ නැති නිසා. එහෙනම් අපිට සිද්ධ වෙන තුවාලේ වේදනාව සම්බන්ධයෙන් උපේක්ෂාවට පත් වෙන. එහෙමයි. ඒ වගේ දැන් අපි උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් මඟ වඩද්දී අවිද්‍යාව පවතින දුරු සංඛාර හට ගන්නවා සංඛාර කියන්නේ කවුරුවත් පුද්ගලයෙක් විසින් නයිදන් අත්ත කතම් බිම නයිදන් පර කතම් ගන්නේ හේතුන් පරිසම්බූතන් හේතු වංගානි රුචි තේනම් හේතු පවතින දුරු සංඛාර හට ගන්නවා අපට සිද්ධ වෙන ඒ සංඛාර සම්බන්ධයෙන් උපේක්ෂාවට පත් වෙන කුමක් හේින්ද අවිද්‍යාව අපට ඕන විදිහට අවසන් වෙන්නේ නැති නිසා ඒ ප්‍රමාණ මුල විදිහට අවසන් වෙන්නේ ඈ මග වැඩෙනු වගේම වැඩක් නේ අපිට ඕන විදිහට වෙන්නේ නැහනේ වෙන්නේ නැහනේ අන්න හරියි එහෙනම් ඒක හිමින් සීරුවේ මං කියන්නේ අර අන්නේ සංඛාර උපේක්ෂා ඥානය ඇති වුණාම තමයි අර අනවශ්‍ය කලබලයක් ඇති කරගෙන දුවන්න ඕනේ නැති වෙයි. නැත්නම් මේක මහා ඉක්මනට ඉවර කරගන්න ඕනේ ඉක්මනට ඉවර කරගන්න ඕනේ කියලා අර ඕගේ තරණය කරන්න කියොත් එහෙම ඉක්මනට පීනන්න කියලා අන්තිමට මොහොත ගිල්ලන් නතර වෙයි. අනේ අර සංඛාර උපේක්ෂා ඥානයෙන් තමයි අර අති දහවනේ නවත්තන්නේ. ඒක ඒක ඉබේම කියන්නේ අපි මාර්ගයේ ඉන්නකොට ඉබේම සිද්ධ වෙන දෙයක් නේද ස්වාමීන් වහන්ස ඉබේම කියන්නේ මෙහෙමයි මාර්ගයේ යනකොට පහළ වෙන ඥානියන්ගෙන් කක් එක ඔව් 67ක් තියෙන ඒ වගේ ඥාන 67න් එකක් 67න් එකක් එතකොට 73ක් තියෙන ඔක්කොම ඥාන 73න්
හයක් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට පමණක් සීමා වෙච්ච ෂඩ් අසාධාරණ ඥාන. උතුරු 67 ශ්‍රාවකයන්ට ගෝචර ඥාන. එහෙමයි. තථාගතයන් වහන්සේ තෙසත්ත ඥානම පහළ වෙනවා. ශ්‍රාවකයන්ට පහළ වෙන්නේ උපරිම 67යි. එතකොට ස්වාමීන් වහන්සේ ඒක ඇතුළත් වෙන්නේ සංඛාර උපේක්ෂා ඥාන ඇතුළත් වෙන්නේ අර 67ටනේ. 67ටයි. සංඛාර උපේක්ෂා ඥානය කියන්නේ असाधारण ज्ञान बुद्धांत विवरण ज्ञानी आशे अनुशे ज्ञानी महाकरुणा समापत्ति ज्ञानी के ज्ञान हाय तथागत तथागत सीमा विच महा असाधारण बुद्ध ज्ञान हाय ඉතුරු ඥාන 67 ශ්‍රාවකයන්ටත් පිළිහිටන අඩුවෙඩි වශයෙන් ඔක්කොම පිළිහිටන්නේ නැහැ. ඉතින් ඒකෙන් යම් ප්‍රමාණයක් පිළිහිටනවා.